සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා තර පුද්ගලයෙක් විසින් කුඩා දරුවකට පහර දෙන වීඩියෝ දර්ශනයක්. මේ ඉතා විශාල වශයෙන් පැතිර යමින් තිබුණා. දැනටත් මේ විශාල වශයෙන් සංසරණය වෙනවා ශ්‍රී ලංකාව තුළ සහ සමහරට වෙනත් රටවලට පවා මේ වීඩියෝ දර්ශනය ගිහිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා විශේෂයෙන්ම වැලියෝ පරිස්ථානපතිවරයා. ඔහුට මේ තොරතුරු ලැබිලා තිබුණේ මේ සංසරණය ආරම්භ වෙන්නට කලින්, ඒ කියන්නේ මේ ආකාරයට මේ වීඩියෝ සංසරණය වෙන්නට කලින් ඔහුවහම යනු විමර්ශන කටයුතු ආරම්භ කළා තිබ්බා. වැලියෝ ප්‍රදේශයේ තමයි මේ නිවාසය පිහිටලා තියෙන්නේ. හංසවිල දෙවන පියවර කල්යාණපුර කියන ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ස්ථානපතිවරයාතුළු නිලධාරින් මේ නිවසට යන විටත් මේ නිවසේ දොරගුළු දාලා ඒ සැකකරු සහ ඒ නිවසේ රැඳි සිටි පිරිස් පලා ගිහිලා තිබුණා ඒ ප්‍රදේශයෙන්. ඉතින් ඔව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ස්ථාපතිවරයා ගෙන තිබුණා. නමුත් මෙතෙක් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඔහු යම්කිසි ප්‍රදේශයෙන් ඔහුගේ පවුලේ ඒ පුද්ගලයන් සමගම, පවුලේ සමාජිකයන් සමගම පැන ගිහිලා තිබෙන බව තමයි, පලා ගිහිලා තිබෙන බව තමයි අනාවරණය වෙන්නේ. ඔහු මේ දරුවාට යම්කිසි ආකාරයකට ඔහු ඒ දරුවා නිවසේ තිබූ සීනිවැණි යමක් සොරා කෑවා කියලා තමයි ඔහුට පහර දීලා තියෙන. තාමත් අමානුෂික ලෙස මේ දරුවට පහර දීමක් නිරීක්ෂණය වෙනවා. ඉනිසා තමයි ස්ථාපතිවරයා මේ තොරතුරු නිරීක්ෂණය වුණු විගසම මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළා. සැකකරුවත් අතනකට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ. මේ වන විට මිට අදාළව යම් සාක්ෂි ප්‍රකාශ සටහන් කළා තියෙනවා පොලිස් ස්ථාපතිවරයා විසින් කුමන ආකාරයෙන්ද මේ සිදුවන්නේ කියලා. මේ නිවසෙත් කාන්තාවන් කීප දෙනෙක්ම රැඳිලා ඉඳලා තියෙනවා. විශේෂයෙන් මේ පහර කෑමට ලක්වන දරුවා ඔහුගේ දරුවෙක් නෙවෙයි, ඔහුගේ අනියම් බිරිඳගේ වෙනත් විවාහක දරුවෙක් බවට තමයි දැනට අනාවරණය වෙන්නේ. කෙසේ වෙතත් මේ ආකාරයට මේ දරුවන් ක්‍රූරත්වයට පත් කිරීම බරපතල වරදක්. වසර 10ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් අධිකරණයකදී බව තහවුරුනොත් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කීපයක් යොදවලා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ මොහු සැඟව සිටිනවා කියලා සැකකරන ප්‍රදේශවලට. මොකද මේ පුද්ගලයා මේ ප්‍රදේශයේ දැනට ජීවත් වුණාට වෙනත් ප්‍රදේශයක තමයි මොහුගේ මුල් ගම් ප්‍රදේශය වෙන්නේ. මේ ප්‍රදේශවලට පවා නිලධාරීන් කණ්ඩායම් යොමු කළා තියෙනවා. ඔහු සැඟව සිටිනවා නම් අත්අඩංගුවට ගැනීම සඳහා. ඒ වගේම මේ පහර දෙන පුද්ගලයා සම්බන්ධව මීට කලිනුත් මේ වගේ පහර දීම් සිදු කළා කියලා පොලිසියට මොන හරි පැමිණිල්ලක් ලැබිලා තියෙනවද? මීට පෙර පොලිසියට ඒ ළමුන්ට පහර දීම් සම්බන්ධයෙන්, ඔහුගේ දරුවන්ට පහර දීම් සම්බන්ධයෙන් අවස්ථා කීපයක තොරතුරු පැමිණිලි ලැබුණා තිබුණ බව තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒවා ස්ථිරවම නැහැ. දැනට තියෙන ආරංචි විදිහට අපිට ලැබෙන්නේ මීට කලිනුත් මේ ඔහුගේ දරුවන්ට පහර දුන්න බව. කෙසේ වෙතත් මේ පුද්ගලයා බීමත්කමට, කියන්නේ මත්පැන් පානයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙක් බව තමයි නිරීක්ෂණය වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ කරන පුද්ගලයා සම්බන්ධ මේ පුද්ගලයා හොයාගෙන තියනවද? ඔහුගේ මොන හරි අනාවරණ වීම වෙලා තියෙනවද? වීඩියෝ කරන පුද්ගලයා වීඩියෝ මේ වීඩියෝව කරන්නේ ඔහුගේ මුල් විවාහයේ දරුවෙක්, දැනට රැකියාවක් කරන පුද්ගලයෙක්. ඔහු තමයි මේ වීඩියෝ එක ගන්නෙ. මොකද මේ දරුවට මේ වීඩියෝ දර්ශනයට පෙරත් පහර දීම කරලා තියෙනවා ඔහු. ඒ අවස්ථාවේ තමයි මේ ඔහු විසින් මේ වීඩියෝ දර්ශනය, වීඩියෝව කරන්නට ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ පිළිබඳව යම්කිසි දැනගැනීමකට හැකියාව ලැබෙන්නේ සමාජයට. නැත්නම් මේ සිදුවීමත් මේ දරුවා පහර කාලා මේවා ඒ ආකාරයෙන්ම යට යනට ඉඩ තිබුණා. මේ දරුවා මේ ආකාරයට ක්‍රූරත්වයට පත් කළා. නමුත් කෙසේ වෙතත් ඒ වීඩියෝ දර්ශනය හරහා තමයි ඒ සැබෑ තත්ත්වය අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණේ. ඔහුගේ මුල් විවාහයේ දරුවෙක් තමයි වීඩියෝ දර්ශනය ලබා ගන්න. ඒ වගේම මේ පහර කෑමට ලක් වූ මේ පුංචි දරුවා මේ වෙනකොට කොහොමද හම්බෙලා තියෙනවද? ඒ දරුවා ඉන්නවද? මෙතෙක් අනාවරණ වීමක් නැහැ. නමුත් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට ලැබුණ තොරතුරු අනුව මේ වන විට ක්‍රියාත්මක වෙනවා උනත් අරමුණු ගැනීම සඳහා. දැන් මේ සම්බන්ධව ඔබතුමාට පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර විදිහට සමාජයට දෙන පණිවිඩය මොකක්ද? සමාජයට ඇත්තටම දෙන පණිවිඩය තමයි මේ මෙවැනි ආකාරයට දරුවන් ක්‍රූරත්වයට පත් කරන්න එපා. ඔබ යම්කිසි දෙයකට මත්පැන් පානය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒවට දරුවන් පලි නැහැ. ඒ නිසා ඒ දරුවන් එවැනි තත්ත්වයන්ට පත් කරන්න එපා. ඉතින් එවැනි තත්ත්වයන්ට දරුවන් පත් කිරීම පිළිබඳ තොරතුරු තියෙනවා නම් කරුණා කරලා පොලිසියට දැනුම් දෙන්න. අපි ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරනවා එක පාර්ශ්වයකින්. ඒ වගේම යම්කිසි ආකාරයට මානසික ව්‍යාකූල තත්ත්වයක් තියෙන පුද්ගලයෙක් නම්, වෙනත් යම්කිසි රෝගී තත්ත්වයක් තියෙන පුද්ගලයෙක් නම්, ඔවුන්ට උනත් අවශ්‍ය කරන සහාය ලබා දීම සඳහා, ඔවුන්ට අවශ්‍ය කරන ආයතනයක් සම්බන්ධීකරණය කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ විතරක් සෑම් පොලිස් ස්ථානක ළමහ කාන්තා කාර්යංශයක් තියෙනවා. මේ කාර්යංශයට ගිහිල්ලා ඒ මවකට වුණත් දැනුම් දීමට හැකියාව තියෙනවා. දරුවෙක් මෙවැනි ආකාරයේ පහර දීම් වලට
කෘරත්වයට ලක් වෙනවා නම් ඔවුන්ට පුළුවන් අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න. ඒ අනුව අපිට නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දරුවා එවැනි අපරාධයකට ගොදුරු වීම, වින්දිතෙක් බවට පත්වීමෙන් ඔහුව ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා පොලිසිය වශයෙන් අපි නිරන්තරයෙන් මේ කාර්ය කරනවා. අපි ඉල්ලා සිටින්නේ මෙවැනි තොරතුරු තියෙනම් දරුවා යම්කිසි මීටත් වඩා අසරණ තත්ත්වයකට පත්වීමට පෙර, දරුවාට මීට වඩා බරපතල හානියක් වෙන්නට පෙර ඒ පිළිබඳ තොරතුරක් දන්න අසල්වාසියෙක් වෙන්නට පුළුවන්, නිවසේ සිටින පුද්ගලයෙක් වෙන්නට පුළුවන් වහාම දැනුම් දීමක් කරන්න. ඇත්තටම අපිට දැන් වීඩියෝ දර්ශනය කරා මෙය අපිට නිරීක්ෂණය වුණාට එසේ නොමැතිව ඕනෑ තරම් පොලිසියේ ළමා කාන්තා කාර්යංශයට ඇවිල්ලා ඒ ආකාරයෙන් පැමිණිලි කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම ඒවට මැදිහත් වෙලා අපි ඒ කාර්යයන් විසඳලා දීලා දරුවන්ව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි නිරන්තරයෙන් ගනු ලබනවා. සමාජයේ අවධානය යොමු කරන්න පුළුවන් මේ වගේ වැරද්දක් කරන, මේ වගේ හිංසනයක් කරන පුද්ගලයෙකුට මොකද්ද හිමි වෙන දඬුවම සහ මොකද්ද ක්‍රියාත්මක වෙන නීතිය කියලා? ඔතන මූලිකවම තින් දන්නිස් සංග්‍රහය යටතේ දන්නිස් සංග්‍රහය 358 වගන්තිය තියෙනවා මේ දරුවන්ව මේ කෘරත්වයට පත් කිරීම සම්බන්ධව. ඉතින් එවැනි ඒ චෝදනාවකට වරදකරුවෙක් බවට පත් වුණොත් මම පෙර සඳහන් කරා වගේ වසර දෙකත් වසරටත් අතර කාලයක දඬුවමක් ඔහුට හිමි වෙනවා ගරු අධිකරණයක ඒ අපරාධය සම්බන්ධයෙන් තහවුරු වුණොත් නැත්නම් ඔප්පු වුණොත්. ඉතින් මීට අමතරව සිද්ධිමේ කාරණා අනුව වෙනත් චෝදනා වුණත් ඔහුට එල්ල කිරීමේ හැකියාව තියෙනවා. එය විමර්ශනයේ තමයි අපිට අනාවරණය කරගන්න පුළුවන්. දැනට තියෙන බැලු බැල්මට පෙනෙන තත්ත්වයක්, වීඩියෝ දර්ශනයේ නිරීක්ෂණ වන තත්ත්වයක්. නමුත් සාක්ෂි සටහන් කිරීමෙන් පසුව අපිට අනාවරණය කරගන්නට හැකියාව ලැබෙයි. තවත් ඔහුට එරෙහිව මොනවාද චෝදනා එල්ල කරන්නට පුළුවන් කියලා. කෙසේ වෙතත් මේ පුද්ගලයාට එරෙහිව දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීමට තමයි පොලිසිය ක්‍රියාමාර්ග ගන්නේ. හරි නිවුස් ශ්‍රී ලංකා.